ඊදක් විතාවනයක් මේ හොවින්න මෙතන ඔය කවුද නැතේ කරන්නේ සා කරන්නේ ඉතින් මනුස්සයෙක් ඉන්න කවුද මම කවුද මනුස්සෙක් මනුස්සෙක් දැන් මෙතන කතා කරන්නේ කවුද කියලා ඇහුවම කතා කරන්නේ මිනිස්සෙක්ලු. තෝ මිනිස්සෙක් නෙමෙයි තෝ තිරිසනේ. දමිතට දපිත කියලා කතා කරන්න පුළුවන්. හැබැයි උගෙනම ඇහුවට පස්සේ උගෙනම කියන්න බෑ ඌ මිනිස්සෙක්ලු. තෝ මිනිස්සෙක් නෙමෙයි තෝ සතෙක්. මාලිමාව දෙනලා රෙදි ගලවනවා අපි ඔක්කොගෙම. ආ බලමුකෝ රෙදි ගලවන හැටි. එහෙනම් ඉතින් මේක මාලිමාවටම ගිය රටක්. ඊට වෙද්දි දමිතා බේරත්තට වෙඩි තියලා ගියොත් කවුරු හරි කවුද ඒ වගකීම් බාරගන්නේ? NPP එක බාර ගන්නවද? ජාතික ජනබලවේගය බාර ගන්නවද? ජාතික ජනබලවේගය බාර ගන්නවද? ඒ නිසා මේකට විධිමත් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනි. මොකද මාලිමාව පක්ෂේ නම විකුණන ජාතික ජනබලවේගයෙන් නම විකුණලා මේ වගේ පාටි පාටි වගේ වැඩක් බලා ගන්න. කොහොමත් මාලිමාව දිනනවා. එතකොට මේ කෝල් ඔක්කොම රෙකෝඩ් වෙනවා. මම පොලිසියට කියනවා මේ කෝල්. ඒකට ඔය මාලිමාව ගාලා කියන උන්ගේ ගොඩක්ම Facebook එකට උනත් ගිහිල්ලා බැලුවට පස්සේ හැමෝටම කුණුහරපෙන් බැල්ලා තියෙනවා. හැමෝටම. ඒ කියන්නේ අපි හිතමුකෝ සජිත් ප්‍රේමදාසට සාය දක්වනවා කියලා කෙනෙක් දැම්මොත් ඒක යටින් ගොඩාක් බැනලා තියෙනවා. රනිල් වික්‍රමසිංහට සාය දක්වනවා කිව්වොත් ඒකට ගොඩාක් බැනලා තියෙනවා. නාමා රාජපක්ෂට සාය දක්වනවා කිව්වොත් ඒකට ගොඩාක් බැනලා තියෙනවා කුණුහරපෙන්. දමිතාගේ පක්ෂයක් තෝරගන්න බෑ. එතකොට ජනාධිපතිවරණයට මුගේ පක්ෂ මේ කතා කරලා නමවත් කියාගන්න බැරි අනන්‍යතාවයක් තහවුරු කරගන්න බැරි තිරිසනා නැත්නම් අකුන්සගයක් කියන පක්ෂයට තමයි දමිතා වැඩ කරන්න ඕනේ. සහ මේක බලන හැමෝම වැඩ කරන්න ඕනේ. සමහර විට මේක බලන මිනිස්සුන්ටත් මේ වගේ කෝල් ලෙයි. මුලින්ම කියන්න ඕනේ මේ මාලිමාවේ එකෙක් නෙවෙයි. මොකද දමිතා සජබේ කියලා දන්නවා. සජබේයි මාලිමාවයි අතර මේ වෙලාවේ ලොකු තරගයක් තියෙන්නේ. සුබාර පක්ෂයට ඡන්දෙ දුන්නොත් මරණවා. තෝ අනිත් පක්ෂයට ආරාර අපේක්ෂකයෙ පස්සෙන් ගියොත් තෝ මරණවා නැත්නම් තෝගේ සලාකේ කපනවා. මම ඔයාට කෝල් කරන්න ආවේ නෑනේ. ඔයාට එහෙම හිතන්නේ නෑ මට කෝල් කරන්න. හරිද? ඉතින් මේකේ දමිතා අක්කා නැත්නම් අපේ සහෝදරිය උත්තර දෙනවා ලස්සනට කිසිම ප්‍රශ්නයක් නැතුව හරි විදිහට උත්තර දෙනවා. ඉතින් අනිත් එක බල්ලෙක් වගේ මිනිහෙක් මේ කතා කරන තිරිසනෙක් වගේ මේ මාලිමාවෙක් නෙවෙයි. අනිත් මිනිස්සුම පහළට දාලා ඇදලා දාලා මේ මිනිස්සුන්ට මඩ ගහලා යන්න ඕනි ගමනක් නෙවෙයි මාලිමාව යන්නේ. දැන් ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගත්තත් මේ වගේ අවජාතකව බිහි වෙච්ච තිරිසන්නුන්ට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. නම්බරේ තියෙනවා මේකේ. නම්බරේ තියෙන නම්බරේ තමයි 0777951619. කිසිම කෙනෙක්ට බනින්න බෑ දමිතා බේරත්නට සමගි ජන බලවේගයට එකතු වුණා කියලා අරගලේ නියෝජනය කරා කියලා පක්ෂයකට නොයා හිටපු එකෙක් නෑ. අරගලේ පුළුවන් නම් මට පෙන්නන්න අරගලේ නියෝජනය කරපු එවුන්ගෙන් පක්ෂයකට නොගිය එකෙක්. හරිද? ඒ මිනිස්යාට කැමති පක්ෂයක් ඒ මිනිස්යා තෝරගත්තා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. තමන්ට කැමති මතයක් දරන්න මේ රටේ අයිතිය තියෙනවා. ඒක කිසිම කෙනෙක්ට විවේචනය කරන්න බෑ. Sanasho, the people's YouTuber. ආයුබෝවන්. ඉතින් දැන් ඡන්දේ ළඟයි. ඒ නිසා ඡන්ද උණුසුම ටික ඉහළට යනවා. ඒ වගේම පක්ෂවල තියෙන තරඟකාරීත්වය ඉහළ යනවා. මිනිස්සු එක එක කතා කියනවා. ඒ වගේම පක්ෂ නායකයෝ ජනාධිපති අපේක්ෂකයෝ එක එක කතා කියනවා. කොහොම හරි තමන්ගේ පැත්තට බර වැඩි කරගන්න තමයි මේ හැමෝම උත්සාහ කරන්නේ. ඉතින් මේ අතර එක කොට්ටාශයක් ඉන්නවා. උන් හිතන්නේ නැත්තම් ඒ වගේ ගොන් මීහරක් හිතන්නේ උන්ගේ මතයට තමයි අනිත් මිනිස්සුත් එකඟ වෙන්න ඕනේ. නිකන් මෙහෙම හිතමුකෝ මූ මාලිමාවට නම් අනිත් මිනිස්සුත් මාලිමාවට වෙන්න ඕනේ. මූ සමගි ජන බලවේගයට නම් උන් සමගි ජන බලවේගයට අනිත් මිනිස්සුත් ඒකට කැමති වෙන්න ඕනේ. එතකොට මුන් පොහොට්ටුවර නම් පොහොට්ටුවට අනිත් මිනිස්සුත් කැමති වෙන්න ඕනේ. ඒ කියන්නේ උගේ මතයට නැත්තම් ඌ බනිනවා. ඒ කියන්නේ තව මිනිස්සෙක්ගේ මතයක් ඉදිරිපත් කරද්දි ඌට ඒක අහගෙන ඉන්න බෑ. තව මිනිස්සෙගේ මතයක් ඉවසන්න බෑ. ඌ හිතන්නේ උගේ මතේ තමයි හරි කියලා. ඉතින් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් අපේ ඉන්න අපේ සහෝදරියක් තමයි දමිතා අබේරත්න කියන්නේ අපේ සහෝදරිය. ඉතින් එයාට මෙන්න මෙහෙම දුරකථන ඇමතුමක් එනවා.
මම පෙන්වන්නම් දැන් මට ඒවල තියෙනවා ඒක. ඒත් එක්කම දැන් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ, තමන්ගේ මතය තමන්ට ඉදිරිපත් කරන්න පුළුවන්, තමන් කැමති පක්ෂයකට තමන්ට ඡන්දි දෙන්න පුළුවන්, තමන් කැමති පක්ෂේ නම් තමන්ට කැමති පක්ෂයක් තියෙනවා නම් ඕන තැනක ප්‍රකාශ කරන්න පුළුවන්, තමන් ඡන්දෙ දෙන අපේක්ෂකයෙක් ඉන්නවා නම් ඒ අපේක්ෂකයාට අපිට වැඩ කරන්න පුළුවන්. ඒකට කිසිම කෙනෙක්ට බාධාවක්, කිසිම කෙනෙක්ට විවේචනයක් කරන්න බෑ. ඒකට එහෙම කාටවත් අයිතියක් නැහැ. මොකද අපි ඒ කැමැත්තට අපි වැඩ කරන්නේ. අන්න ඒක තමයි, තමන්ට සොයන් අයිතියක් තියෙනවා, ඒ වෙනුවෙන් තමයි හැමෝම වැඩ කරන්නේ. එහෙම තමයි හැමෝම හිතන්නේ. ඉතින් ඒකට කාටවත් විරුද්ධව නැගී සිටින්නවත්, නීතිය ක්‍රියාත්මක කරන්නවත්, නැත්තම් විවේචනය කරන්නවත් අයිතියක් නැහැ. තර්ජනය කරන්නවත්, මරණ තර්ජනය කරන්නවත්, උභාර පක්ෂයට ඡන්දි දුන්නොත් මරණවා, තෝ අනිත් පක්ෂ අර අපේක්ෂකයෙක් පස්සෙන් ගියොත් තෝ මරණවා, නැත්තම් තෝගේ සලාකේ කපනවා, නැත්තම් මාසික දීමනා තියෙනවා නම් ඒව නැති කරනවා. එහෙම කාටවත් තර්ජනය කරලා තව පක්ෂයකට ඇදගන්න බෑ. ඒ වගේම තව කෙනෙක්ව තව පක්ෂයකට කඩේ යනවා, නැත්නම් තව පක්ෂයක් වෙනුවෙන් කතා කරනවා කියලා නෝන්ඩි කරන්නත් බෑ. එහෙමත් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ කතන්දරය යහමකෝ. මෙන්න මෙහෙම කෝල් එකක් එනවා. මේක වොයිස් රෙකෝඩින් තියෙනවා. මෙන්න මෙහෙම කෝල් එක. හලෝ. ආ, ඔකේ. ඔව්. මේ දැන් අද කොහෙද රැස්වීම? කවුද? මම නේද. හරි, මාත් එයාගේ රීම. දැන් මෙතන කතා කරන්නේ කවුද කියලා ඇහුවම කතා කරන්නේ මිනිස්සෙක්ලු. දැන් අනිත් මිනිස්සයාගේ නම ගම ඔක්කොම දන්නවා, අනිත් මිනිස්සයාගේ මූ විස්තර අහනවා. හැබැයි මුගේ අනන්‍යතාවයක් හෙළි කරන්න බෑ. මූට එච්චර කොන්දපණ නැහැ. මූ ඇවිල්ලා නපුංසකෙක්. මූ ඇවිල්ලා කොහේ හරි ඉඳගෙන අනිත් මිනිස්සුන්ට මඩ ගහන හදන නිකන් චීත්තයක් ඇඳගත්ත නිකන් පිම්පියෙක් වගේ ඩයල් එකක්. ඒ කියන්නේ උගේ අනන්‍යතාවය හෙළි කරන්න බෑ. හැබැයි බය නැතුව අනිත් මිනිස්සුට කතා කරනවා. අනන්‍යතාවය කොයිම වෙලාවකත් නම ගම කොහෙන්ද කතා කරන්නේ කවුද කියලා කියන්න බෑ. කතා කරන්නේ මිනිස්සෙක්ටලු. සත්තුන්ට කතා කරන්න පුළුවන් කියලා මං හිතන්නේ ඌ හිතනවා ඇති. සතෙක් කිව්වනම් හරි, අතනම සතෙක් තමයි, තිරිසනෙක් තමයි මේ විදිහට කතා කරන්නේ. මේ කෝල් ඔක්කොම රෙකෝඩ් වෙනවා. මම පොලිසියට කියනවා මේ කෝල් ආ. ඔයාට ඔයාගේ මතය දරන්න අයිතිය තියෙනවා වගේම අනිත් මිනිස්සුන්ටත් අනිත් මිනිස්සුක මත දරන්න අයිතිය තියෙනවා. ඔයාගේ මානිමාව ඔයා දිනා ගන්න. මට අදාළ නැහනේ. මං ඔයාට කෝල් කරන්න ආවේ නැහනේ. ඔයාට එහෙම අයිතියක් නැහැ මට කෝල් කරන්න. හරිද? මාලිමාවට බම්බු ගහගන්න කියන මට මොකද? බලමුකො රෙදි ගලවන හැටි. එහෙනම් ඉතින් මේක මාලිමාවටම ගිය රටක්. මේවා ඔක්කොම තර්ජන. අපි බලාගන්නකො. මාලිමාව දිනනවා, රෙදි ගලවනවා කියන්නේ තර්ජන නෙමෙයි නං. අපි බලමු. මේවා පොලිසියට දීලා මමත් බලාගන්නකො ඔයත් එක්ක. හරි, තියන්න. ඔයා ෆෝන් එක තියන්න. ඔයත් එක්ක මට කතාවක් නැහැ. නෑ අපි එහෙම කරන්න එපා අපි. හරිද? මාලිමාවට ජය වේවා කියන්න. ජය වෙන්න නෙමෙයි, උන්ට හෙන ගැහෙන්න ඕනේ. අනේ හෙන ගැහෙන්න ඕන අනිත් පැත්ත කට්ටිය. ඔයාලට ඔයාලා හල්ලියර නරකලේ විකුල්ලා පැන්නට. ඔයා වගේ මෝඩෙක් එක්ක මට වායිර කෝල් ගන්නපාව මම පොලිසියට දෙනවා මේ නම්බරය. මගේ ළඟ ওই වගේ මාලිමාවේ ලෙඩ්ඩු ගොඩකගේ නම්බර මගේ ළඟ තියෙනවා. මාලිමාව කොහමදත් හැමදාම කරේ ඡන්ඩි ගන්නේ. ගිනි තේවෙන ඒවා, බෙලි කපන ඒවා, රෙදි ගලවන ඒවා, ඒවා මාලිමාවට පුරුදු වැඩ. අපිට ඒවා පුරුදු නැහැ. අපි බලාගන්න නීතියත් එක්ක. හරි, වාතියන්. හරි බලමුකෝ. මාලිමාව කියන්නේ අරගලේ මාලිමාවේ මාලිමාව කරපු අරගලයක් නෑනේ. අපි බලාගමු. අපි බලාගන්නවා. ගීතක් ගීතා හොරු වින්න පැත්තතාව නේද? හදි මේ ඊගාව හදි අනිලට යනවා කියලා මේ පැත්තට හදිද මොනවා රක්කි? ඔය ඉතින් ගීතක් වගේ අහගන්නේ එක මගෙන් අහන්නේ මොකටද? ගීතක් කියවට හම්බුන්නේ නැද්ද? වා ගීතා කුමාරසිංහගෙන් අහගන්නේ ගයි මගෙන් අහන්නේ. නෑ නෑ ඉතින් ඔයාලා හොරු වින්න පැත්තේ ඉන්නේ ඒකයි. හරි හරි. හරියක් ගීතියම බයි.
හරි එතකොට දැන් මූ කියන විදිහට දමිතාට දමිතාගේ පක්ෂයක් තෝරගන්න බෑ. එතකොට ජනාධිපතිවරණයට මුගේ පක්ෂමේ මේ කතා කරන නමවත් කියාගන්න බැරි අනන්‍යතාවයත් අහවුරු කරගන්න බැරි තිරිසනා නැත්නම් අපුන්සගයක් කියන පක්ෂයට තමයි දමිතා වැඩ කරන්න ඕනේ. සහ මේක බලන හැමෝම වැඩ කරන්න ඕනේ. සමහර විට මේක බලන මිනිස්සුන්ටත් මේ වගේ කෝල් එයි. ඉතින් මූ කියනවා මාලිමාව දිනනවා. මාලිමාව අනිවාර්යෙන් මූ දිනවනවලු. මුලින්ම කියන්න ඕනි මේ මාලිමාවේ එකෙක් නෙවෙයි. මොකද දමිතා සජබේ කියලා දන්නවා. සජබේයි මාලිමාවයි අතර මේ වෙලාවේ ලොකු තරඟයක් තියෙන්නේ. ඒ නිසා මේ කොහෙටවත් නැති අර නපුංසක පිම්පියෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ කතා කරලා නෑ දෙපැත්ත කොටවන්න තමයි මේ හදන්නේ. කියන්නේ මාලිමාවටත් නැති සජබෙඩත් නැති අර වෙන කොහේ හරි මෙලෝ රහක් නැති පක්ෂක එකෙක් තමයි මේ කතා කරන්නේ. ඉතින් කාගේ උමනාවකට මෙහෙම ආතල් දෙනවද කියලා මම නම් දන්නේ නෑ. හැබැයි අපේ රටේ මම ගොඩක් දැකලා තියෙනවා සමහරු මම මේක කියන්න ඕනේ අනිවාර්යෙන්. කමෙන්ට් එකක් දැම්මොත් කාට හරි වෙන පක්ෂයකට නැත්තම් මාලිමාවෙන් තොරව අනුර කුමාර දිසානායක දිනන්නේ නැහැ නැත්නම් අනුර කුමාර දිසානායකට විරුද්ධ පක්ෂයක කෙනෙක්ට කවුරු හරි කමෙන්ට් එකක් දැම්මොත් ඒ කමෙන්ට් එකේ යටින් කුණු හරපෙන් බැනගෙන 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 යනවා. ඒක හැමතැනම තියෙනවා. දැන් මං හදිස්සියෙ මෙතන අනුර කුමාරට බැන්නොත් බැනගෙන 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 යටට යනවා. ඒක වෙන්න හොඳ නැහැ. මේක එක්කෝ මාලිමාවේ උන් කරන වැඩක් නෙවෙයි. මොකද මාලිමාවේ දැන් අනුර කුමාරලා කියන විදිහට සහ මම ආශ්‍රය කරලා තියෙනවා මාලිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ මගේ යාළුවෝ ඉන්නවා. උන්ට තියෙනවා විනයක්. උන් එහෙම කලබල වෙන්න ඕනේ නැහැ. මොකද දැන් ලොකු ප්‍රතිචාරයක් හම්බ වෙනවා මාලිමාවට. ඒ නිසා මාලිමාව දැන් එහෙම නිකන් අනිත් මිනිස්සුන්ව පහත් කරගෙන යන්න ඕනි ගමනක් නෙවෙයි තියෙන්නේ. අනිත් මිනිස්සුන්ව පහලට දාලා ඇදලා දාලා මේ මිනිස්සුන්ට මඩ ගහලා යන්න ඕනි ගමනක් නෙවෙයි මාලිමාව යන්නේ. දැන් ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගත්තත් කිසිම කෙනෙක්ට මඩ ගහලත් නැහැ. කිසිම කෙනෙක්ගේ පක්ෂයක් ගැන කතා කරලත් නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ රටේ ප්‍රශ්න. මඩ ගහන්න අවශ්‍ය නැහැ. මිනිස්සු දැන් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ පිම්පියෝ මේ වගේ අවජාතකව බිහි වෙච්ච තිරිසන්නුන්ට අනිවාර්ය නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. නම්බරේ තියෙනවා මේකේ. නම්බරේ තියෙන නම්බරේ තමයි 077 95 16 219. ඉතින් මේ නම්බරින් තමයි මෙන්න මේ කතා කරන අනන්‍යතාවය තහවුරු කරගන්න බැරි පිම්පියා කතා කරන්නේ. ඒ මේ හදන්නේ මේ ඡන්දේ ළඟයි මේ අන්තිම දවස් ටික ගෙවෙන්නේ මේ මොකක් හරි ආරවුලක් ඇති කරවන්න. නැත්තම් අර දැන් දැනට කරට කර, ඒ කියන්නේ කරට කර තරඟ වදින පක්ෂ දෙක කොටවන්න තමයි මේ හදන්නේ. මේ කිසිම වෙලාවක හිතන්න එපා මේ මාලිමාව එතන ඔයාලට පේනව ඇති මේ රෙකෝඩින් එකේ අර මාලිමාව කියලා කියනවා. අපි මාලිමාව දිනවනවා නැත්තම් මාලිමාවට ඡන්ද දෙන්න ඕ කතන්දර ගොඩාක් කියනවා. ඒකෙම පේනවා මූ මාලිමාවට කඩේ යන්නේ එක්වත් මාලිමාවට සහයෝගය දක්වන එක්වත් නෙවෙයි. මූ කහාගේ හරි වෙන අන්ත පරාජයකට ලක්වන පක්ෂක මනුස්සයෙක් කියලා පේනවා. මොකද හරි අනන්‍යතාවයක් ඔප්පු කරගන්න බෑ. ඉතින් මේකේ දමිතා අක්කා නැත්නම් අපේ සහෝදරිය උත්තර දෙනවා ලස්සනට, කිසිම ප්‍රශ්නයක් නැතුව හරි විදිහට උත්තර දෙනවා. ඉතින් අනිත් එක බල්ලෙක් වගේ මිනිහෙක් මේ කතා කරන තිරිසනෙක් වගේ මේ මාලිමාවෙකෙක් නෙවෙයි. මාලිමාවේ මේ වගේ තිරිසන්නු නෑ. මාලිමාවේ මේ වගේ අසංවර චාටර් ඩයල් නෑ. ඉතින් මට කියන්න තියෙන්නේ උන්ට අනිත් එක මාලිමාවේ උන්ට මේ මඩ ගහන්න අවශ්‍යතාවයක් නැහැ. උන් යන පාර උන්ට මිනිස්සු ඉන්නවා. දැන් මිනිස්සු හැමෝම එකතු වෙලා වටේ ඉන්නේ. ඒගොල්ලෝ යන වෙනම ගමනක් තියෙනවා. මොකද මගේ යාළුවෝ ඉන්නවා. අපි ඔය මන්ත්‍රීවරුන් ආශ්‍රය කරනවා. ඒ නිසා ඒ මිනිස්සුන්ට හැම මඩ ගහලා තව කෙනෙක් පාගල යන්න ඕනි ගමනක් නෙවෙයි. ඒ මිනිස්සු ළඟට මිනිස්සු එක් රොක් වෙලා ඉවරයි. ඒ මිනිස්සුගේ ප්‍රතිපත්ති මිනිස්සු පිළි අරගෙන ඉවරයි. ඒ මිනිස්සු කිව්ව දේවල් මිනිස්සු පිළි අරගෙන ඉවරයි. ඒ නිසා මේ වගේ අමන නපුංසක හදන්නේ අවසන් මොහොතේ කොහොම හරි මඩගස්සන්න. මොකද මාලිමාව මෙන්න මේ විදිහේ උන් ඉන්නේ. මාලිමාව මෙන්න තර්ජනය කරනවා. මාලිමාව මෙන්න මිනී මරන්න හදනවා. මාලිමාවේ උන් මරණ තර්ජනය කරනවා. කොහොමද මුන් ආවොත් ආණ්ඩුවක් ගන්න කියලා ඔහොම කතන්දරයක් හදන්න තමයි මේ යන්නේ. ඉතින් මේ කාගේ හරි කැම්පේන් එකක් මේ දුවන්නේ. ඉතින් ඒකට මේ දමිත අපේරත්න නැත්තම් තව ඉස්සරහට චරිතෙයි එළියට, තව කට්ටියට ඒ රෙකෝඩින්ස් එයි එළියට, තව කට්ටියට තර්ජනය කරලා ෆෝන් වලට කෝල්ස් එයි. ඉතින් ඕක වෙනව අනිවාර්යෙන්. තව මොකද දැන් අපි හිතන මිනිස්සුන්ට එන්න බැරි වුණාට පස්සේ උන් මොකක් හරි කරලා මේ ඡන්දේ
චාටර කරන්න නැත්තම් ඡන්දේ ඇතුලේ මොකක් හරි කලකෝලාහලයක් ඇති කරන්න තමයි මුංගේ එකම තියෙන ප්ලෑන් එක. ඉතින් මේවට අහු වෙන්න එපා, මේ වගේ අතකොළු වෙන්න එපා, සහ මේවට කුලප්පු වෙලා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න එපා, කාත් එක්කවත් ගහගන්න යන්න එපා. මොකද දැන් අමුතුම ඒ කියන්නේ ඇතුලෙන් ක්‍රියාත්මක වෙනව ඇති සමහර විට මේ ඡන්දේ කොහොම හරි ආරවුලක් ඇති කරලා නවත්තන්න හරි නැත්තම් ලොකු දෙයක් ලේ හැලීමක් ඇති කරන්න. ඉතින් ඒවට ලෑස්ති වෙන්න එපා, මෝඩ වෙන්න එපා. මේවා ඔය නම් කියන මාලිමාව හෝ සජබේ හෝ කිසිම පක්ෂකින් කරන වැඩ නෙවෙයි. ඒ පක්ෂ දෙකෙන් ඒක මට ඒ කියන්නේ විශ්වාසයෙන් කියන්න පුළුවන් සජබෙන්වත් මාලිමාවෙන්වත් නෙවෙයි මේ කෝල් එක එන්නේ විශ්වාසයෙන්. මොකද මාලිමාව ගාලා කිව්වට මේ ඇත්තටම මාලිමාවෙන් එන කෝල් එකක් නෙවෙයි. මේ ඇවිල්ලා මාලිමාව චාටර් කරන්න එන කෝල් එකක්, නෝන්ඩි කරන්න එන කෝල් එකක්. මොකද පහුගිය කාලේ දමිතා අබේරත්න ගැන කතා කරා. දමිතාට කිසිම කෙනෙක්ට බනින්න බෑ දමිතා අබේරත්නට සමග ජන බලවේගයට එකතු වුණා කියලා, අරගලේ නියෝජනය කරා කියලා පක්ෂයකට නොයා හිටපු එකෙක් නෑ. අරගලේ පුළුවන් නම් මට පෙන්නන්න අරගලේ නියෝජනය කරපු එවුන්ගෙන් පක්ෂයකට නොගිය එකෙක්. මං කියන්නේ ප්‍රධාන සෙට් එක මොකක් හරි පක්ෂයක් තියෙනවා, එක්ක පෙරටුගාමි, එක්ක මාලිමාව, එක්ක සමග ජන බලවේගයේ, නැත්නම් රනිල් ළඟ. ඇත්ත කතාව එක, නැත්තම් පොහොට්ටුවේ. ඉතින් ඔය පක්ෂ හැමෝම බදාගෙන ඉන්නවා. ඒ නිසා මේ දමිතට විතරක් බැනල වැඩක් නැහැ. හරිද? ඒ මිනිස්සයාට කැමති පක්ෂයක් ඒ මිනිස්සයා තෝරගත්තා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. තමන්ට කැමති මතයක් දරන්න මේ රටේ අයිතිය තියෙනවා. ඒක කිසිම කෙනෙක්ට විවේචනය කරන්න බෑ. ඒ නිසා මේ වගේ නපුංසක තිරිසන් ගෝත වැඩ කරන්න එපා. මේ තනිකර තමන්ගේ අනන්‍යතාවය හෙළි කරගන්න බැරි, තමන් කවුද කියලා කියන්න බැරි ගෝතෙක් තමයි මේ කතා කරලා තියෙන්නේ. හැබැයි උට අමතක වෙලා තින උගේ නම්බරේ වැටෙනවා කියලා. ඉතින් මේ වගේ ගෝතයොන්ට කියන්න ඕනි උඹට නම්බරේ පේන්න ඕනිත් නැත්තම් ඔන්න ගණින් ගිහිල්ලා කොහෙන් හරි ලෑන්ඩ්ලයින් එකකින් ඔය පාරේ තියෙන බොක්ස් තියෙන ටෙලිෆෝන් බොක්ස් ඒ වගේ එකකින් ගණින් ඒ වගේ එකකින් අරගෙන උඹ පුළුවන් නම් මේ වගේ ආතල් එකක් දීපන්. ඉතින් මේ වගේ නෝන්ඩි වැඩ කරන්න එපා. මොකද මේවට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ. මිනිස්සු හරි පැති තෝරගෙන ඉවරයි. දැන් ඔය අපි හිතමුකෝ දැන් 100-3 කියලා බැන්න. හැබැයි දැන් 100-3ට වැටලා තියෙන්නේ කවුද කියලා හැමෝටම පේනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාසගෙත් බැලුවොත් එහෙම සජබෙත් තියෙන හොඳ දේවල්, මාලිමාවෙත් තියෙන හොඳ දේවල්. අනිත් පක්ෂ ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒ ගැන කතා කළ වැඩකුත් නැහැ අනිත් ඒවා ගැන. ඉතින් මම කියන්නේ මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. මොකක් හරි කුමන්ත්‍රණයක් මේක යටින් යනවා ඇති. ඒකයි මේ වගේ කෝල්ස් එන්නේ ප්‍රසිද්ධ මිනිස්සුන්ට, ජනප්‍රිය මිනිස්සුන්ට මේ වගේ දේවල්. එයි මේක අද දමිතට නම් හෙට ඔබට වෙන්න පුළුවන්. අපි දැක්ක මැතිවරණ කාර්යාල ගිනි තියලා තියෙනවා. එතකොට මැතිවරණය ප්‍රචාරක රැලි අවුල් කරන්න කට්ටිය එකතු වෙලා තියෙනවා. ඉතින් මේවට අහු වෙන්න එපා. මේ වගේ අතකොළු වෙන්න එපා. කවුරුත් කිව්වට ගිහිල්ලා දෙයක් කරන්න එපා. මොකද එක පරේක්වත් එක පම්කෙක්වත් උඹට මොනා හරි වුණාම උඹව පොලිසියෙන් ගිහිල්ල කුදලගෙන ගිහිල්ල ඇතුළට දැම්මට පස්සේ බේර ගන්න නම් ඉන්නේ නෑ. උන් අත පියදගෙන උන් යයි. ඒ නිසා ඒවට අහු වෙන්න එපා. මේ මැතිවරණ කාලේ මේක රටේ බොහොම තීරණාත්මක කාලයක්. මොකද කිසිම පක්ෂ හැම පක්ෂෙම තරඟ වදිනව කොහොම හරි බලයට එන්න බලන්නේ, කොහොම හරි මොන විදියකට හරි බලයට එන්න බලන්නේ. ඒ නිසා බොහොම කල්පනාවෙන් හැමෝම වැඩ කරන්න ඕනි. කිසිම කෙනෙක්ගේ අතකොළුවක් වෙන්න එපා, ඉත්තෙක් වෙන්න එපා. කිසිම පක්ෂයකට ඕනවට වැඩිය ලැබි වෙන්න යන්න එපා. මම ඉස්සල්ලා ඒකයි කිව්වේ හදිස්සියේ වෙන පක්ෂයකට ඔය මාලිමාව ගාලා කියන උන්ගේ ගොඩක්ම Facebook එකට උනත් ගිහිල්ලා බැලුවට පස්සේ හැමෝටම කුණුහරුපෙන් බැලලා තියෙනවා හැමෝටම. ඒ කියන්නේ අපි හිතමුකෝ සජිත් ප්‍රේමදාසට සහය දක්වනවා කියලා කෙනෙක් දැම්මොත් ඒක යටින් ගොඩාක් බැනලා තියෙනවා. රනිල් වික්‍රමසිංහට සහය දක්වනවා කිව්වොත් ඒකට ගොඩාක් බැනලා තියෙනවා. නාමා රාජපක්ෂට සහය දක්වනවා කිව්වොත් ඒකට ගොඩාක් බැනලා තියෙනවා කුණුහරුපෙන්. ඉතින් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ පක්ෂයට තමන් සහය දක්වුවම ඇති. තමන්ගේ පක්ෂ වෙනුවෙන් Facebook comment එකක් නැත්නම් Facebook එකේ post එකක් දැම්මට අනුන් දානේවට ගිහිල්ලා අනුන්ව විවේචනය කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙන රටක්. හැමෝටම තියෙනවා තමන්ගේ මතයක් කියලා දෙයක්. හැමෝටම කැමැත්තක් තියෙනවා. හැමෝටම කැමති පක්ෂයක් තියෙනවා. හැමෝටම කැමති අපේක්ෂකෙක් ඉන්නවා. ඒ අපේක්ෂකයට කතිර ගැසීමේ අයිතියත් ඒ මිනිස්සයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම හිමි වෙලා තියෙනවා. ඒක ඕනම රටකට පොදු දෙයක් තමයි. ඒක සබහාදාමී නීතියක් විදිහට කියන දෙයක්. ඉතින් මේ වගේ නපුංසකයෝ නිසා, මේ වගේ මෝඩයෝ නිසා නෝන්ඩි වෙන්නේ
මේ නම කියන පක්ෂම තමයි මේ අනිවාරෙන් මාලිමාව කියන නැත්ත NPP එක අනිවාරෙන් මේක ගැන පරීක්ෂණයක් පවත්වන්න ඕනි. මේ කවුද කියල බලන්න ඕනි, මේ යන රැල්ල මොකක්ද කියල බලන්න ඕනි, තව කීදනට කෝල් ගිහිල්ලද මේ වගේ, තව කොච්චර මේ පක්ෂයට මඩගහන්න නැත්තම් මේ වගේ ආරවුලක් ඇති කරන්න හදන්නේ මොන වගේ සෙට් එකක්ද කියලා බලන්න ඕනි. ඒ නිසා ඉතින් ඕක තමයි මට කියන්න ඕනේ. මේ වගේ ගොන් ආතල් දෙන්න එපා, ගොන් ආතල් වැඩ කරන්න එපා. මොකද මේවා කරන්න තමන් පිරිහෙනවා මිසක් වෙන කවුරුත් පිරිහෙන්නේ නැහැ. මේ කෝල් එකෙන් පිරිහෙන්නේ නැත්තම් මේ කෝල් එකෙන් නෝන්ඩි වෙන්නේ දමිතා නෙවෙයි, මේ කතා කරපු නපුන්සකයා. දැන් ඌ කතා කරනවා මේ දමිතක් අක්කි නේද එහෙම කියලා. හැබැයි ඌගේ නම ඇහුවාට පස්සේ ඌගේ නම කියන්න බෑ. ඌගේ නු මිනිස්සෙක්ලු. තෝ මිනිස්සෙක් නෙවෙයි, තෝ තිරිසනේ. අන්න ඒකයි කියන්න තියෙන. තෝ මිනිස්සෙක් නෙමෙයි, තෝ තිරිසනෙක්. දමිතට දමිතා කියලා කතා කරන්න පුළුවන්. හැබැයි උගේ නම ඇහුවට පස්සේ උගේ නම කියන්න බැහැ. ඌ මිනිස්සෙක්ලු. තෝ මිනිස්සෙක් නෙමෙයි, තෝ සතෙක්. අන්න ඒක තමයි මට අන්තිම වශයෙන් කියන්න තියෙන. ඉතින් මම ගිහිල්ලෙන්නම් මට ඕක තමයි කියන්න ඕනි උනේ. කිසිම කෙනෙක්ගේ අතකොලුවක් වෙන්න එපා. මේ දේශපාලන තීරණාත්මක දේශපාලනයක් යන කාලයක් ඕගොල්ලන්ට මොනවා හරිනොත් කිසිම කෙනෙක් නෑ ඔය ඕගොල්ලන්ව අවුස්ස. ඒ වගේම විශේෂම දෙයක් කියන්න ඕනි. දැන් මේ වගේ තර්ජන ගර්ජන ඇවිල්ලා හෙට වෙද්දි දමිතා බේරත්නට වෙඩි තියලා ගියොත් කවුරු හරි කවුද ඒ වගකීම් බාරගන්නේ? NPP එක බාරගන්නවද? ජාතික ජනබලවේගය බාරගන්නවද? ජාතික ජනබලවේගය බාරගන්නවද? ඒ නිසා මේකට විධිමත් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනි. මොකද මාලිමාව පක්ෂේ නම විකුණන ජාතික ජනබලවේගයේ නම විකුණලා මේ වගේ තර්ජනය කරන්නේ කවුද? මොන වගේ කණ්ඩායමක්ද මේක සිදු කරන්නේ? මේගොල්ලන්ගේ මූලික අරමුණ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරන්න ඕනි. මොකද මේ වගේ ජනප්‍රිය මිනිස්සුන්ව මේවට යොදා ගන්නවා සමහර විට. දමිතා බේරත්නට ඉස්සල්ලා කිව්වා වගේ හෙට වෙද්දි දමිතා බේරත්නට වෙඩි තියලා යන්න පුළුවන්. එතකොට මේක පැටවෙන්නේ කාටද? එතකොට කලින් දවසේ තර්ජනය කරේ කවුද? මාලිමාව. එතකොට කවුද වෙඩි තියලා ගියා කියලා මිනිස්සුන්ට දැනෙන්නේ නැත්නම් මිනිස්සුන්ට හිතෙන්නේ කවුද? ජාතික ජනබලවේගයෙන් මේ වැඩේ කරා කියලා තමයි මිනිස්සුන්ට හැඟෙන්නේ. ඒ නිසා මේකට විධිමත් පරීක්ෂණයක් මේ මාලිමාවේ ඉහළ පෙළේ සමාජිකයන් එකතු වෙලා කරන්න ඕනේ. කවුද මේ ජාතික ජනබලවේගයේ නම විකුණන්නේ? කවුද මේ වගේ වැඩවලට ආධාර අනුබල දෙන්නේ? කාගේ වැඩක්ද මේ? මොකද්ද මේගොල්ලන්ගේ අරමුණ? ඒ හැමදේම හොයලා බැලීම ජාතික ජනබලවේගයේ යුතුකමක්. මොකද මිනිස් ජීවිත, මොකද මේ අපිට කියන්න බෑ අනේ එහෙම වෙන එකක් නෑ, එහෙම දෙයක් වෙන්නේ නෑ පිස්සුද, ඔය කියෙව්වට උම වෙඩි තියලා යනවද? නෑ, එහෙම කියන්න කාටවත් බෑ. මේ ඒ වගේ දේවල් වෙච්ච රටක් මේක. ඒ වගේ දේවල් නිතර සිදුවෙන රටක්. මහ පාරේ මහ දවල් ඕනම මිනිස්සෙක්ට වෙඩි තියලා යන්න පුළුවන් රටක්. ඒ නිසා දමිතා අබේරත්නගේ ජීවිතේ මේ වෙලාවේ අනතුරේ තියෙන්නේ. හැමෝම වග කියන්න ඕනි මේකට. මේකට විධිමත් පරීක්ෂණයක් දීලා මේ වගේ පුද්ගලයෝ වහාම අත්අඩංගුවට ගන්න ඕනි. මොකද පක්ෂක නමක් කියලා පක්ෂයක් හැල්ලුවට ලක් වෙන විදිහට තව කෙනෙක්ගේ මතයකට ගරු නොකර මේ විදිහට තර්ජනාත්මකව කතා කිරීම නීතියෙන් තහනම් සම්පූර්ණම වරදක්. මේ වගේ නපුංසකයන්ව වහම අත්අඩංගුවට ගත යුතුයි.